දැන් ජනතාව බලාගෙන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණ ප්‍රතිපලය ගැන මොනවද කියන්නේ කියන කාරණය. අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්තයා වගේම ප්‍රධාන ලේකම් තිලින් සිල්වා මහත්තයාත් මාධ්‍යයට ඇවිල්ලා ඔවුන්ගේ ස්ථාවරය ඔවුන්ගේ අදහස පැහැදිලි කළා. ඒ මැතිවරණ තුලින් ඉතා හොඳින් පෙන්නුම් කොට තිබෙනවා ප්‍රතිපලය තුලින් ආණ්ඩුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රතිපලය තුල තිබෙන්නේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාව අපේක්ෂා කරන ලද කාර්යභාරයන්ට මුළුමනින්ම පිටුපස හරවා ආණ්ඩුව පසුගිය අවුරුදු 3 කාල පරිච්ඡේදයේ මෙහෙවීම තමයි මේ ප්‍රතිපලය තුල ගැබ් වී තිබෙන්නේ. ඒ වගේ මේක අනිත් පැත්ත තමයි ජනවාරි මාසේ 8 වෙනිදා රටේ ජනතාව පරාජයට පත් කළ දුෂ්ට බලවේගී මහජනයාගේ දීපල තමන්ට රිසිසේ පරිහරණය කරන ලද කණ්ඩායම් බලවිනියම් ප්‍රජාතන්ත්‍ර විරුද්ධ ක්‍රියාමාර්ගයක් සඳහා පැකිලෙන්නේ නැතුව තිබුණ පැකිලීමෙන් තොරව කටයුතු කර බලවේගී ආණ්ඩු විරෝධය ගොඩනැගෙමින් තිබුණු ආණ්ඩු විරෝධය රාජපක්ෂ කඳවුර වටා ඒකරාශී කරගන්න සමත් වී තිබෙන තත්ත්වයක් තමයි මෙම නිකුත් වෙමින් තිබෙන ප්‍රතිඵල තුල පෙන්눔 කරමින් තිබෙන්නේ. අප හිතන්නේ ජනතාවටත් වගකීමක් තිබෙනවා මේ පිළිබඳව. මොකද මෙවැනි දේශපාලන සංස්කෘතියක් නම් මෙවැනි ආර්ථික ක්‍රමවේදයක් නම් මෙවැනි අපරාධයක් නම් මේ රටේ ජනතාව අනුමත කරන්න වර්ධනය කරන්න සූදානම් වී තිබෙන්නේ. ඒ නිසා ඒ හරහා දිගහැරන ක්‍රියාදාමයන් පිළිබඳව ජනතාවටත් අත් නොලැකි අත්තරින්න බැරි වගකීමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපිට රට පුරාම ඡන්ද වැඩි වෙලා තියෙනවා. අපේ ඡන්දවල ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. අපේ മന്ത്രി සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. മന്ത്രി සංඛ්‍යාවේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. එකම දේ තමයි අපි මීට වඩා යමක් බලාපොරොත්තු වුණා. विशाल वेमती